1972 ව්‍යවස්ථාවෙන් ආරම්භ වෙලා 78 ව්‍යවස්ථාවෙන් බරපතල ලෙස රටේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කළ ව්‍යවස්ථානුකූල තත්ත්වයන් මේ රටේ මහා පරිමාණයේ ව්‍යසනයක් බවට පත් වුණා. 1910 ඇති කළ 8 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මේක රටේ ඇතිවෙච්ච මහා ව්‍යසනය වෙනස් කිරීම සඳහා පළමු වතාවට ජනතාව එක් රැස් වෙලා 62 ලක්ෂයක ජන සමූහයකගේ ඡන්දයෙන් ඒ රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළ යුතුයි කියන බරපතල ඉල්ලීම ප්‍රධාන කොට ගත්ත ජනතාව ඡන්දය දීලා පැවති රාජ්‍ය පරාජය කරා. මේ පරාජය මෙතනින් නතර වෙන්නේ නැහැ. මේ පරාජය තවදුරටත් ශක්තිමත් කරන්න රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය සියලු කරුණු ඉෂ්ට කරගන්නට විශාල වශයෙන් වගකීමක් පැවරලා තියෙනවා මේ රටේ සිවිල් ජනතාවට. ඒ සිවිල් ජනතාව ඒ බලය පෙන්වන්නට අවස්ථාවකදී මීට පෙර එක් අවස්ථාවකදී කොළඹදී පුරුවන් වුණා ඔවුන්ට යම් බලපෑමක් කරන්න. ඒ වගේ මේක රට පුරා ජනතාවගේ සිවිල් බලය පෙන්වමින් මේ 62 ලක්ෂයේ ජනතාවගේ ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමට, ඒ වගේම රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දරණ උත්සාහය සාර්ථක කිරීමට රජයට බලපෑම කිරීමට මේ අවස්ථාව මම හිතන්නේ ඉතාම වැදගත් අවස්ථාවක්. මේකේ අපි ඉල්ලා සිටිනවා සිවිල් පුරවැසියන්ට සියලු දෙනාට මේ කාර්යයට සහභාගී වෙන්න. මෙය රටේ අනාගත පරපුරෙත් වර්තමානයේ ජීවත් වෙන සියලු දෙනාගේත් වගකීමක් වෙනවා. ඔවුන් වෙනුවෙන් මේ ක්‍රියාවලිය අපේ වගකීමක් හැටියට සැලකෙමින් ක්‍රියා කිරීමේ වැදගත්කම මෙහිදී මම හිතන්නේ අවධාරණය විය යුතු වැදගත් කාරණයක්.